හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණ. අපි සාකච්ඡා ආරම්භ කරමු. ටිකක් අපි හිතුව වෙලාවට වඩා පරක්කු වුණා. ඉතින් මොනව කරන්නද ඒකට? ඒකයි මේ ඉතින් මෙහෙම මං හිතන්නේ මේ වගේ සාකච්ඡාවක් නම් මම පළවෙනි වතාවට කරන්නේ. මොකද මේ තරුණ පිරිසක් එක්ක, ඔක්කොමලා තරුණ පිරිසක් එහෙම එකක් හම්බ වෙන්නෙම නැහැ. වැඩි හරියක් බණහන්නේ නාගයන් වයසට ගියාට පස්සේනේ. පාසකම්මල පස්සේ මෙතන වෙනසක් තියෙනවා. ඉතින් ඒක එහෙම ඒක විශේෂ එක මොහර හේතුවක් ඇති බලමු. ඉතින් අපි සාකච්ඡා කරලා බලමු. ඉතින් කල්තියා මේ කියන්න දෙයක් නැහැ. මොකද මේ බණහපු පිරිසක් ඇසුරු කරපු අය වෙන්නේ නැති ගොඩක්. ඒක නිසා ඉතින් අර ෆෝන් පොඩක් පුළුවන් තරම් දුරට මගදී රින්නේ නැති වෙන හදාගෙන ඊළඟට ඒක එකක්. අනිත් එක දැන් මේ වෙලාවේ අනිත් ප්‍රශ්න කීපයක් එනවා. එකක් ඕක අපිට හදාගත හැකි එකක්. අනික තමයි නිදිමත එන්න පුළුවන්. ඒක තමයි බරපතල ප්‍රශ්නේ. ඒකට මොකක් හරි උපක්‍රමයක් හොදා ගන්න. ඒ වෙලාවට වතුර එකක් හරි බීලා පොඩ්ඩක් මොකද නැ නින්ද ගියොත් අර මේ මොකද්ද කියන්නේ කියලා දැනගන්න බැරි වෙනෝනේ. ඒක එකක්. ඊළඟට අනිත් එක තමයි අපි කාටවත් පේන්නේ නැති නමුත් තමන් දන්න එකක් තියෙනවා හිත යන එක. දැන් මේක කතා කරන අතර හිත වෙනදක යනවා. ඉතින් ඒක අපිට කාටවත් පේන්නේ නැහැ නේද? ඒක හැබැයි තමන්ට දැනෙනවා. ඒ වෙලාවට ඒක වළක්ව ගන්න පුළුවන් තරම් උත්සාහ කරලා නැත්තම් මොකද නැද හිත වෙනතකට ගියොත් එහෙම මේ කියන එක මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වෙනතර මේ වැඩේ අද දවසේ මේ උත්සාහයෙන් වැඩක් නැති වෙනවා තම තමන්ට. ඉතින් ඒ දෙක තුනෙන් බේරෙන්න නිදිමත આવොත් මට පොඩක් පේන මොකක් හරි එකක් හරි කියන්න හරි පුළුවන් මට. එතකොට අර හිත ගියොත් නම් පේන්නේ නැහැ. ඒක තමයි මේ වලක්වගතුතු කරුණ පළවෙනිම එක. ඉතින් ඒක මේ ධර්ම සාකච්ඡාවට දරන්න වෙයි. උගන්නන වෙලාවක ඕනම වෙන විෂයක් ඉගෙන ගන්නකොට උනත් හිත ගිය වෙලාවකට ප්‍රශ්නයක් එනවනේ. දැන් අපිට ඒ අත්දැකීම් තියෙනවනේ. වෙන සමහර ඒවා තියෙනවා. දැන් අපි ඒ කාලේ ඉගෙන ගන්න කාලේ ඒ වෙන වෙන කල්පනා වල ඉඳපු වෙලාවල් වල උගන්නපුව බැරි වෙච්ච ඒවා තියෙනවනේ. එහෙම දැන් මතක් වෙනවා මෙන්න මේව මට බැරිුණේ ඒක හින්දා කියලා. ඉතින් ඒක සාමාන්‍ය දේව කාරුණු මේ විශේෂයෙන් මේ ධර්ම සාකච්ඡාවකදී පිළිපැදිය යුතු කරුණුම නෙමෙයි. ඉතින් මේවා සාමාන්‍ය ලෝකෙත් දැනගන්න ඕනේ ඒවා. ඒක ඉතින් ඒවා පුළුවන් තරම් දුරට මේ කරගන්න නැත්නම් මේ කරන වැඩෙන් උපරිම ප්‍රයෝජනක් අද දවසේ ගන්න අපිට බැරි වෙනව නැත්තම්. ඉතින් ඒකයි. අනිත් එක තමයි මම හිතන්නේ අර මෙතන බණහපු පිරිසක් ගොඩක් ඉන්න අය ඉන්න හින්දා ඒ අය ඇසුරු කරලා කතා බහ කරලා ඇති. එතකොට මේවා පිළිබඳ මොන හරි කරුණු කාරණා දන්නවත් ඇති. ඔබ මොන හරි කරුණක් අහන්න හිතාගෙන ඉන්නනම් ඒක අහන්න. ඒකෙන් පටන් ගන්න පුළුවන්. එහෙම දුමක කෝස් එකක් මොකක් හරි පාඨමාලාවක් එහෙම මේ අහවල් එකෙන් පටන් ගන්න කියලා ගන්න නැහැ. Tamanට මොන හරි අහන්න ගැටලුවක් තිබිච්ච හිතේ එකක් තිබුණා නම් දැන් අහන්න. එහෙමත් පුළුවන් පටන් ගන්න. එහෙම නැත්නම් මම කොහෙන් හරි පටන් ගන්න. එහෙම නිශ්චිත එහෙම කාරණයක් එහෙම නැහැ. ඉතින් අර වැඩේ තියෙන නිදිමතෙන් බේරෙන එක කොහොමාරි කරන්නේ. නිදිමතට හේතු අපි ඉස්සරහට කතා කරන්නම්. මොකද්ද නිදිමත වෙන්නේ හේතු කියලා? දැන් මොකද වෙලාව සාමාන්‍ය 9ට 10 සාමාන්‍ය නිදාගන්න වෙලාවකුත් නෙමෙයිනේ. එහෙනම් ඇයි නිදිමත එන්නේ කියන එක විශේෂයි. ඒක අපි කතා කරමු පස්සේ. මොන හරි ගැටලුවක් අහන්න එහෙම තියෙනවද මොකක් හරි හිතේ තිබුණා දහන්න? පරක්කුණින්ද ඒක දැන් සෑහෙන පරක්කුණින්ද ඒක අමතක වෙලක් දන්නේ නැකමන්න. එහෙනම් මම කොහේ හරි පටන් ගන්න. මේ එහෙනම් මෙහෙම හිතන්නකෝ. දැන් මම එහෙනම් මෙහෙම එකක් කිව්වොත් ඔබ දැන් මේ වචන මම මේ භාවිතා කරන්න වෙනව මට වචන. එතකොට ඊට පස්සේ අපි ඒක විස්තර කරගමු. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් අහලා තියෙනෝනේ. එහෙම අහලා නැති නෝනේ කියලා ගැටලුකුත් නැහැ. එහෙම අහලා තියෙනවනම් දැන් නිතරම අර කතා නොකර ඉන්න එපා. කතා නොකර හිටියොත් අර නිදිමතට ඉඩකඩ දෙනවා අපි. පුළුවන් තරම් මාත් එක්ක කතා කරන්න. එතකොට ප්‍රශ්නේ විසඳිලා. ටිකක් ඉලට ඕක ඇරලා යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අහලා තියෙනවද? ඉස්කෝලේ යන කාලේ අහලා තියෙනවා. අහලා නැතේ කියලා ප්‍රශ්නයක් නැහැ. හොඳේ. ඒක අහලා තියෙන්න ඕනේ නැහැ. මේ දැන් ඒක මොකද්ද ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා චුට්ටක් ඒක අපි විස්තර කරන් ඉමු. ටිකක් මට හිතුනේ ඒකෙන් පටන් ගන්න ඕනේ කියලා. එහෙම නැතුව ඒකෙන් පටන් ගන්න ඕනේ කියලා එකකුත් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මේ සිංහල වචනකුත් නෙමෙයි. ඕක සංස්කෘත වචනයක්නේ. කොහොමාරි අපිට තේරෙනවා අටක් තියෙනවායි කියලා උතන. තව එකක් අපිට වචනයක් උතන එනවා. මොකද්ද තේරෙන එක? මාර්ගය. මාර්ගය කියන්නේ මොකද්ද? පාරන්නේ. පාරකින් කරන්න පුළුවන් මොකද්ද? යන්න පුළුවන්නේ. නිකන් එහෙම හිතන්න. මේ මහා අමාරු දෙයක් නෙමෙයි මේක තේරුම් ගන්න. ඒතර මේ පාරක් ඕක ආර්ය අෂ්ටාංගික මාර්ගයක්. මාර්ගය කියන්නේ පාරක්නේ. පාරක් කියන්නේ යන්න පුළුවන් එකක්. කොහේ හරි එක තැනක ඉඳලා තව තැනකට යන්න පුළුවන්. ඒක යනකොට පහු වෙන අටක් ගැන කියන්නේ මේ. හරිනේ. එතකොට
දැන් නිකං හිතන්නකෝ, අපි කොහේ හරි තැනකට යන්න ඕන නම් පාරෙන් අපි ඉස්සෙල්ලා යන්න ඕන තැන මොකක් කරන්න ඕනේ? තීරණය කරන්න ඕනද නැද්ද? තීරණය නොකර යන්නේ යන කට්ටියක් ඉන්නේ, ඒගොල්ලෝ පිස්සෝනේ. අන්න පිස්සන්ට තීරණයක් නැහැ, යන තැනක් ඔය යනවා. අරමුණක් නැහැ, කියන්නේ යන්න ඕන තැනක් නැහැ. හැබැයි ඒ අර අනිත්‍යත් ඔක්කොම අපි පාරකට බහින්නේ යන්න ඕන තැන කොතනද කියලා තීරණය කළානේ. එතකොට එහෙනම් ඉස්සෙල්ලාම තීරණයක් ගන්න ඕනේ එහෙනම්. යන්න ඕන කොහෙටද කියලා. හරිනේ? එතකොට ඔන්නෝගෙන් තමයි පටන් ගන්න. එහෙනම් යන්න ඕන කොහෙද කියලා තීරණයක් අරගෙන අන්න එතෙන්ට මොකක් කරන්න ඕනේ? යන්න යන්න ඕන. අන්නේ යන මාර්ගය තමයි අට තියෙන්නේ. හරිනේ? දැන් ඕක මේ බුද්ධ ආගමේ තියෙන අරමයේ එහෙම එකක් හිතන්න ඕනේ නැහැ. යම් අරමුණක් අරගත්තා නම් මෙන්න මෙතෙන්ට මම යන්න ඕන කියලා අන්නේකට යන පාර තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ මේක පූර්ණ වශයෙන්ම ප්‍රායෝගිකයි. කටපාඩම් කරන එක නෙවෙයි. දැන් මෙහෙම හිතන්නකෝ, ඔක ලේසියෙන්ම දැන් ඔක කට්ටිය දැන් තාම කතා කරන්නේ නැහැ නේ, මාතේ ටික කළා එනකොට ඔක කතා කරයිනේ. මෙහෙම හිතන්නකෝ දැන් කවුරු හරි කියනවා අපිට ට්‍රිප් එකක් මේ මේ අහවල් තැනක් තියෙනවා, නියම තැනක්. ෂෝක් තැනක් තියෙනවා, නියමයි, දවසක් ගත කරලා හරි දවසක් දෙකක් ගත කරලා එන්න නියම තැනක් මන්න අපි ගිහිල්ලා ආවේ කියලා අපිට කවුරු හරි කියනවා. නියම තැනක් තියෙනවා. ඕන දැන් අපිට මොකද දැම්මේ? යන්න ඕන තැනක් පිළිබඳ අපිට එකක් ඔළුවට දැම්මනේ. දැක්මක් කියලා කියමු අපි ඔකට. ඕන දැක්මක් දැම්මා, මේ මෙහෙම තැනක් තියෙනවා, අන්න එතෙන්ට යන්න ඕනේ කියලා. දැන් ඕන ඔළුවට වැටුණා අපේ. දැන් මොකද කරන්න ඉස්සෙල්ලම ඕකේ? දැන් ඕක අපි හිතමු ඔෆිස් එකද හරි, හන්දි එකද හරි, බස් එකේ හරි, කොහෙද හරි ඕක අපිට ඔළුවට කවුරු හරි දැම්මා. එහෙම නැත්නම් පත්තරයකට, නැත්නම් රූපවාහිනියක දැකලා, ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා හරි, ඕම තැනක් තියෙනවා කියලා දැක ගන්නකො. ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද කියලා කියන්නේ? මේකට බුදුදහම කිසිම දෙයක් දැනගෙන ඉන්න ඕනේ නැහැ. දැන් එහෙම එකක් ඔළුවට වැටුනම ඊළඟට මොකද කරන්න කියලා පොඩ්ඩක් චුට්ටක් කියන්න බලන්න. වැරදුනට කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. බය නැතුව කතා කරන්න. මොකද මේ විභාගයක් නෙවෙයි, උගන්වන නෙවෙයි. වැරදුනට ප්‍රශ්නයක් නැහැ. යමක් ඔළුවට වැටුනම ඉස්සෙල්ලම ඒ ගැන මොකද කරන්න චුට්ටක් කියන්නකෝ. ඒ ගැන හිතනවද නැද්ද? ඉස්සෙල්ලාම කරන්න හිතන එක. අපි තමු ඔෆිස් එකේදී කිව්වනම් ගෙදර යනකම් කල්පනා කරනවා, එහෙනම් මේක යනවා යන්න ඕන, මේ මෙයා කියන විදිහට මේක නියම තැනක්. ඈ දැන් ඔන්න ඉස්සෙල්ලා හිතෙන් හිතනවා. ඔන්න හොඳට මතක තියන්න. හිතනේ වට කියන්නේ මොකද්ද? සංකල්ප. සංකල්ප කියන්නේ හිතෙන් කියන ඒවට කියන්නේ. සංකල්ප සංකප්ප කියන්නේ ඕන්න ඕකට තමයි. හිතනේ වට. ඉස්සෙල්ලම ඊළඟට ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? දැන් අපේ ඔළුවේ තිබුණාට හරියන්නේ, ගෙදර ඉන්න අනිත් අයටත් මේක මොකක් කරන්න ඕනේ කියන්න එපාය. දැන් මේ සනින් ට්‍රිප් එක යනෝ නෙවෙයි, දැන් අනිත් අයටත් කියනවා. අන්න කියනවනම් එතන මොකද්ද පාවිච්චි කරේ? හිතුවා ඊළඟට මොකද්ද කරේ? කියන්න මොනවද පාවිච්චි කරන්නේ? වචන, වාචා. හරිනේ? හරි. දැන් ගෙදර කටට ගියොත් එහෙම මෙහෙම දැනක් තියෙනවා යන් කියලා ගියාම මොකෝ ගෙදරින් බෑ කියනවාද? කියන්නේ නැහැනේ. ගොඩක් තැන්වල ආ යමු යමු කියලා ඒගොල්ලොත් කැමතුණාට පස්සේ, හරි තීරණය ගත්තට පස්සේ දැන් මොකද කරන්නේ? ඒ සඳහා දැන් මොකද කරන්නේ? ඒ ගමන යන්න ක්‍රියාත්මක වෙනවා. දැන් එහෙනම් මොකද කරන්නේ? අපිට අගලා අදම වෑන්නේට කතා කරමු, බස්සේට කතා කරමු, එහෙනම් අරගොල්ලොත් කතා කරන්නේ, ඒගොල්ලොත් එනවද කියලා අහන්න. ඕන දැන් මොකද වෙන්නේ? වචනත් ඉක්ම ගිල්ල ක්‍රියාත්මක වෙනවා දැන්. එහෙනම් ක්‍රියාත්මක වෙනවට කියන කම්මන්ත. ඔන්න ඔය වචනේ දාන්නේ කම්මන්ත කියලා. කම්මන්ත කියන්නේ කර්මාන්ත නෙවෙයි, යමක් කරන්න ක්‍රියාත්මක වෙනවා. බලන්න, ඉස්සෙල්ලම අපිට දැක්මක් ඔළුවට ආවා. දැක්මට කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටිය. ඒ ගැන හිතුවා, සංකල්ප. ඒ ගැන කතා කරා, වාචා. දැන් ක්‍රියාත්මක වෙනවා, කම්මන්ත. ඉතින් ඔය වචන ඕන්නේ නැහැ. මං කිව්වා ලෝක සම්මතයේ තියෙන වචන ටික. දැන් ඔතන කීයක් තියෙනවද බලන්නකෝ. දෘෂ්ටි, සංකප්ප, වාචා, කම්මන්ත. දැන් හතරක් ඉවරයිනේ. තව කීයද? අටෙන් තියෙන්නේ තව හතරයි. දැන් අපි දැන් මොකක් හරි එකක් යන දැන් කටයුතු කරගෙන දැන් අපි ට්‍රිප් එක යන්නේ. දැන් මේ මූලික ගත්ත උදාහරණේ ඕක යන්න හදනකොට දැන් මිනිස්සෙක් යමක් ගැන හිතනවනම්, යමක් ගැන කතා කරනවනම්, යමක් ගැන ක්‍රියාත්මක වෙනවනම් එයාගේ ජීවිතේ වෙන දෙයක්ද කරන්නේ? ඒකමද? හොඳට කියන්නකෝ මට පොඩ්ඩක්. මිනිස්සෙක් හිතන්නේත් ඒක, කතා කරන්නේත් ඒක, වැඩ කරන්නේත් ඒකට අදාළ. දැන් අපි දැන් මගුල් ගයක් කිට්ටු වුණාම හෙට මගුල් ගේ නම් අද මොකද කරන්නේ? හිතන්නේත් ඒ ගැන, පාටිය ගැන කතා කරොත් යමක් ඒ ගැන. දැන් කරන වැඩත් මොකක් ගැනද? අන්න බලන්න දැන් ඒක වෙන හැටි බලන්න. හොඳට කල්පනා කරලා බලන්න ඕක. දැන් මොකක් වුණත් ඔහම තමයි. අපි යමකට යමක් කරනවා නම් ඒ පිළිබඳ අපි ඒක කිට්ටු වෙන්න ඒ ගැන අපි ක්‍රියාත්මක වෙන ප්‍රමාණය මොකක් වෙනවද හැෙන්න? වැඩිනේ. ඒකට ක්‍රියාත්මක වෙන අපේ ක්‍රම තුනයිනේ තියෙන්නේ. හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඒ ගැන ඔයිට අදාළ දෙයක් නැහැ කරන්න. ඔය තුන විතරයි තියෙන්නේ.
ඕක මෙතන වචනවලදි කියනවා සංකප්ප වාචා කම්මන්ත. ඉතින් ඔය තුනම කරනකොට කෙනෙක්ගේ ජීවිතේම මොකක් වෙනවද? දැන් ට්‍රිප් එකක් යන කිට්ටු වෙන කිට්ටු වෙන මෙයාගේ ජීවිතේම එයා වෙන දෙයකට යොමු කරනවද? ඕකටම යොමු කරන්නේ. ඒකට නෙති මගුල් ගයක් නම් කිට්ටු වෙන කිට්ටු වෙන ඒකටමයි. කවුරු කතා කරොත් එහෙම යන්න පොඩි වෙන ගමනක් යන අපෝ මේ දවස නම් මුකුත් දා ගන්න බෑ. මට මහා වැඩක් තියෙනවා මේ මේ මෙහෙට අනිද්දා. අන්න එයාගේ මොකද්ද වෙලා තියෙන්නේ? ජීවිතේම ඒකට වෙන් වෙලා වුණා කියන දේ මොකද්ද? ආජීව. හරිනේ? ඔකට කියන ආජීව. ජීවිතේම ඒකට වෙන් කළා. එතකොට දෘෂ්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව. ඔන්නවට පහයි. දැන් මේක දැන් මේ පොතේ තියෙන එකක්ද මේ අපි වෙච්ච අපිට වෙන දේවල්ද ටිකක්ද මේක? අපට වෙන තික නෙමෙයි අම්මේ ආද මම කරන්නේ ඔබ ඔබ දන්නේ නැති ගන්න නෙමෙයි මම මේ නිකන් පිළිවෙලකට මතක් කරනවා. මේ ටික තමයි කරේ. ඊට පස්සේ අපි ලෝකේ යමක් කරන්න ගියාම මේ අපිට ඕන විදිහටම කරන්න හම්බ වෙනවද? දැන් මේකට දැන් මේ එන්න හැදුව 6ටනේ. දැන් කීයද වෙලා? එහෙම කරන්න හම්බෙන්නේ නැහැ අපිට ඕන විදිහට. එහෙනම් අපි යමක් කරන්න ගියොත් ඒකට මොනවද දෙන්නේ අපි කරා? බාධා එනවද නැද්ද? හැබැයි අපි ඒ දේ කරනව නම් අර බාධා මොනව කරගන්න ඕනද අපි? යටපත් කළා ඒ බාධා ඉවත් කරගෙන ඒ බාධා මැඩගෙන යන්න ඕන යන්න වෙනව නේද අපට? එහෙනම් බාධා මැඩ ගන්න බැරුණොත් යන්න වෙන්නේ නැහැ. යන්න නම් මොකක් කරගන්න ඕන? කෙසේ හෝ බාධා ටික බාධාවල් ටිකක් මැඩ පවත්තන්න නිකම් බෑ. ඒ සඳහා මොකද කරන්න ඕනද? ඇයෙන්න. වේසක් දරන්න ඕනද නැද්ද? ඉතින් වීර්යෝදන වායාමනේ. වෑයම් කරන්න වෙනවා. මේ ඕනම දෙයක් ලෝකේ අරමුණු කරාම නිකන් කරගන්න බෑ. සෑහෙන වෑයම් කරන්න ඕන. බිස්නස් එකක් කරන්න ගියත්, රස්සාවක් කරන්න ගියත්, කොටින්ම කියනවා නම් කවුරු හරි එක යාළු වෙන්න කියයි කියනකෝ දැන්. මොනතරම් වෑයමක් කරන්න ඕනේ? පෙම්මතියක් හදාගන්න මොනතරම් වෑයමක් කරන්න ඕනේ? එහෙනම් බාධා වැඩි. එහෙනම් අන්න වෑයම. දැන් බලන්න කීයක්ද ආවේ? හැමතිස්සෙම මේක කිව්වට පස්සේ මේ වචන මොන්නේ නැහැ. ක්‍රියාවලිය හොඳට ගන්න. දෘෂ්ටි, සංකල්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම. හරි දැන් ඔන්න කිට්ටුවටම ආව. දැන් වායාම කියන්නේ වෑයම් කරාම අර බාධා ටික දැන් හරි. දැන් ඔන්න අවසාන ඉලක්කයට දැන් යන්න ඔන්න මෙන්නයි. අපි හිතන්නකෝ දැන් ට්‍රිප් එකක් යන නෙමෙයි දැන් ගත්තේ. දැන් ඔක්කොම බාධා ටිකක් ඉවරයි, වැඩක් ටිකක් ඉවරයි. දැන් ඔන්න හෙට තමයි උදේ 4ට විතර යන්නේ. පොඩ්ඩක් යනවා නිදා ගන්න. නිින්ද යනවද? දැන් හෙට යන්න තියෙන්නේ. හේරම් වැඩ ටික ඉවර කරලා පොඩ්ඩක් ඇලවෙන්න ඕනේ කියලා නිින්ද යන්න නැතුව මොකද වෙන්නේ මේ වගේ දවසට? නිින්ද යන්නෙම නැහැ. මොකද්ද තියෙන්නේ හිතේ? හිත තියෙන්නේ අරකමයි. අපෝ නින්දයයිද දැන්? හරිද ඔක්කොම? දැන් තාර කට්ටි එයිද? හැම තිස්සෙම හිතේ ගැන මොකක් කරනවද? වෙන මුකුත් සිහියක් ඒ කාලේ නැහැ. අර අරමුණ ඔස්සේම සිහිය වැඩි නිසා නින්ද යන්නේ නැහැ. එහෙනම් සිහියට කියන්නේ මොකද්ද? සති. ඉතින් දැන් හරිනේ නැහැ. දෘෂ්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති 7යි. දැන් ඔන්න කොහම හරි නොනිදාම දැන් පහන් කළා. දැන් ඔන්න වෙලාව හරි ගොඩ නැගිට මුණ කඩේ යතුවා. දැන් ඔන්න අර අරමුණ දැන් සාක්ෂාත් කරගත්තා. ඔන්න බලාපොරොත්තු ට්‍රිප් එක යන්නේ. ඔන්න දැන් යනවා. අන්න අපි බලාපොරොත්තු වුණු යම් අරමුණක් නේද ඒකට ඇදිලා ගියා දැන්. හරි. අපි බලාපොරොත්තු වෙන යම් අරමුණකට කියන සමයක්. සමයක් කියන්නේ මොකක් හරි එකට දාපු වචන. සමය කියන්නේ අපි බලාපොරොත්තු වුණු දෙයට තමයි සමය කියන්නේ. ඒකට ඇදිලා ගියා. යම් සමයකට ඇදී සිටිනවා නම් ඒකට කියන්නේ මොකද්ද? සමාධි. දැන් බලන්න කොට හරිනේ. දැන් හරිනේ. ඉස්සෙල්ලා දැක්මක් හදාගත්තා. දැන් ඒ සමයට ඇදුනා. වැඩේ හරිද? හැබැයි ඒකට ආපු පාරක් තිබුණා. ඒකට කියන්නේ මොකද්ද? අටක්කින් හින්දා ආරස්ත ආර කියන එක පැත්තකින් දෙනවා අටක පාර. ඉතින් ඕකනේ. දැන් ඕක දැන් මේ අලුත් දෙයක්ද? මම මේ ඇවිල්ලා මේ දැන් අලුතක් අලුත් දෙයක්ද ඔබට කිව්වේ නැහැ. හැමදාම කරේ ටික ඔය කියන්නේ මම. එහෙනම් අපි අනිවාර්යෙන්ම යම් තැනකට ඇදී ඉන්න නම් ඒ යම් අරමුණක් සාක්ෂාත් කරගන්න නම් ඉස්සෙල්ලම ඕන මොකද්ද? දැක්මක් ඕනමයි. දැක්මක් නැතුව කරන්න බෑනේ. දැක්මක් කියන්නේ දෘෂ්ටියක් කියලා කියන ඕකට දැක්මක් කියනවා. අරමුණක් කියනවා. ඔය මොකක් හරි අරමුණට ඔස්සේ යන මාර්ගයට තමයි කියන්නේ. ඒක අටකින් තියෙන ඉඳා අටමග. ඕක බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් ගෑනු වුණත් පිරිමි වුණත් මොන රටක ඇමරිකානුවෙක් වුණත් රුසියානුවෙක් කවුරු වුණත් ඉන්දියානුවෙක් ඔය ටික තමයි කරන්න තියෙන්නේ. ඔන්න ඔක තමයි මේ මම මේ කියන්නේ. මේ බුද්ධාගම කතන්දරයන් කියලා හිතන්න එපා. මේක විද්‍යාවක්. මේක මේ ලෝකයේ මේ ලෝක සත්‍යෝ මේ කරන ක්‍රියාවලිය මේ අපි මේ අවුස්සන්නේ අද. ඔබගේ ඒකෙදි ඔබගේ එකගෙවෙන්න හො බැරි ගැඩලු කෙලිම කතා කරන්න.
මොකද මේක මෙච්චර මේ මේ වියදම් කළ මහන්සියල මේ නිකන් මේක මේ මම කියන බයිලා වහගෙන එමෙ යන්න ක්‍රමයක් මේක නෑ. ඔබ කියන්නේ ඒක ගැටලුවක් තියෙන ගැටලුව අපි ඒක සාකච්ඡා කරමු. ඉතින් මේක මේ මුළු ලෝකෙම කවුරු කරත් ওই ටික තමයි කරන්නේ. බිල් ගින්ටන් නමක් කරන්න අරමුණු කරත් ඔය පාර යන්නම වෙනවා. දැන් කල්පනා කරන ඔන්න ඕකට තමයි ඔය අටමඟ කියලා කියන්නේ. හරිනේ. එහෙනම් ඒකෙදි ඉස්සෙල්ලම අවශ්‍ය වෙන්නේ මොකද්ද කියලා චුට්ටක් කියන්න. දැන් යමකට අරමුණකට යන්න නම් ඉස්සෙල්ල මොකද ඕන වෙන්නේ? අරමුණ අන්න කියනවා සම්මා නැත්නම් දෘෂ්ටිය මූලිකමයි යෝකේ. දෘෂ්ටිය ඕනමයි. ඒ කියන්නේ පළවෙනි එක ඕනමයි. ඉතින් පළවෙනි එක අනිවාර්යයෙන්ම තියෙනුනේ හැමෝටම. පළවෙනි එක අනුවනේ වැඩේ පටන් ගන්න. අන්න දෘෂ්ටිය මූලිකයි යෝකේ. අංක එක වෙන්නේ ඒක. ඊට පස්සේ ඒ සමයට ඇදිලා යනවා. එහෙනම් ලෝක සත්‍යෝ හැම තිස්සෙම එක එක සමයන් වලට ඇදෙනවද නැද්ද? ඔය විදියට මොහොතින් මොහොත ඔය අටවම කිව්වට වෙලා අරගෙන මෙහෙම කරනකොට සමයට ඇදෙනවා. දැන් ටක් ගාලා ටීවී එක දැම්ම ගමන් මොකක්ද උනේ? ටෙල් නාට්‍යයක් යනවා. අපි ඒ සමයට මොකක් වුණා ටක් ගාලා? ඇදිලා ගියා. දැන් මොකද්ද ඕකත් එහෙනම් මොකද්ද? සමාධි. ඉතින් ඕකට නමක් දාන සමාධි. හැබැයි ටෙල් නාට්‍යයක් මූලික වෙලා ඉන්න සමාධියකින්ද ටෙල් නාට්‍ය සමාධිය කියනවා. ඉවර වැඩේ. දැන් සින්දුවක් අහනකොට මොකෙන්ද ඉන්නේ? ගීත සමාධි. ඒකට ඇදිලා ඉන්නේ. ඒකනේ ඒ වෙලාවට කන හොඳට යොමු කරගෙන ඉන්නේ. වෙන මොකුත් වැඩ නැහැ ඒ වෙලාවට. මොකක් හරි කල්පනා කරනකොට ඒ සමාධි. කල්පනා කරන සමාධි. දැන් තදින්ම සමාධිගත වෙන ක්‍රමයක් තමයි ගංජා ගන්නකොට. දැන් පැරණි ගංජා ගන්න කම අදී එකක් නෙමෙයිනේ. ඈත් එහෙනම් මොකද්ද ගංජා ගහුවම බලන්න පොඩක් මම හිතන්නේ මෙතන කට්ටෙන් ගහලා නැතුවද ගහපු කට්ටිය. ගංජා ගහුවම වැඩිපුර මොකක් වෙනවද? ගිය පැත්තට මොකක් වෙනවද දිගටම? ගිය පැත්ත ඒ සමයට ඇදීලා ඉන්නවා කිවරණ කම් මත. ඒකනේ ඉන්නේ ඒ වෙලාවට දැඩිලස ඒ පැත්තට ඇදීලා අන්න ගංජා සමාධි. දැන් ඒකෙත් බරපතලම එක මොකද්ද? කුඩු සමාධි. කුඩු ගහපු කට්ටිය බන්නේ සමයට ඇදීලා ඉන්නේ. ඉන්න හැටි. එහෙනම් ලෝකයේ තියෙන ඔක්කොම මොනවද එහෙනම් බැලුවම? මිනිස්සු ඉන්නේ මොකක් හරි මොකද ඉන්නේ? සමාධියක ඉන්නේ. හැබැයි ඒ අතර අර කුඩු ගංජා අරවන මේවා ඒවා අපි කියන්නේ සම්මා සමාධි නෙවෙයි. ඒ මොන සමාධිද? මිත්‍යා සමාධි. ලෝකේ ඔය එක එක පන් ගන්න හරෙමේ ඉන්න සමාධියව මිත්‍යා කොටට වැටෙනවා. හැබැයි දැන් මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු සමාධිය මොකද්ද? සම්මා සමාධි. ඒකයි වෙනස. දැන් අපි සම්මා සමාධිය ගැන පස්සේ කතා කරමු. මම කියන්නේ සමාධිය කියන එක ඉස්සෙල්ලා හරියටම තේරුම් ගන්න වැඩේ ඉවරයි. ඔය සමාධියට පුරුදු වුණොත් එහෙම නැතුව බැරි වෙනවා ඔබ. ඒකනේ ගන්ධ කපකට නැතුව ඉන්න බැරි. ඒ සමාධිය සුවයක් දෙනවා. උතනයි ප්‍රශ්න තියෙන්නේ. ඒකනේ කුඩු ගන්නකට බෝතල් කෑලි අහුලලා හරි ඇයි මෙච්චර දුක් විඳලා ඒ කියන්නේ? එච්චර දුක් විඳලා අර ඒ අරක ගහලා ඉන්න සමය සමාධිය එයාට මොකද්ද දෙන්නේ? මාර. මාර රැපක් දෙනවා. ඒකනේ ඔච්චර දුක් විඳින්නේ මොකටද? කුටි කාලා ඉරේ ගිහිල්ලා කුණු අවුස්සල මොනතරම් කට්ටක් කනවද? නිකන් කල්පනා කරලා බලන්න. ඒක සමාධිය. හැබැයි ඒක මිත්‍යා එකක්. වැරදි එකක්. හරි එකක් නෙවෙයි. හරිනේ. දැන් ඔය චුට්ට නිකන් හිතන්න ඔබගේ මොනාර ගැටලුවක් තියෙනවා කියන්නේ. අදහතා. දැන් මෙහෙම හිතන්නකෝ දැන්. එහෙනම් අපි කොයි සමාධියටද ඇදිලා යන්නේ කියන එක තේරෙන්නේ අපි මුලින් ගන්න දෘෂ්ටි අනුව නේද? මුලින්ම අංක එකට ගන්න දෘෂ්ටිය නැත්තම් දැක්ම අනුව නේද වෙන්නේ ඒක? හරි. දැන් හිතන්නකෝ මෙහෙම. කවුරු හරි පින් කරන්න ඕනේ කියලා ගත්තයි කියලා එකක්. අනේ මට මේ මං හරි කැමති පින් කරන්න දන් දෙන්න ඕන. මින් නැති බැරි මිනිසුන්ට කීයක් දෙන්න ඕනේ? ඒක හොඳ එකක්ද නරක එකක්ද? ඒක හොඳ එකක් ලෝකෙම බැලුවොත්. එහෙනම් එයා ගත්තේ මොන එකක්ද? හොඳ එකක් ගත්තා. එහෙනම් අන්න ඒකට කියන මොකද්ද? සම්මා දිට්ඨියක් ගත්තේ. මේක මිත්‍යා එකක්ද නරක? මිත්‍යා ඒව නරක ඒවා. හොඳ ඒවා මොනවද? සම්මාදේ. එහෙනම් එයා අරගෙන තියෙන මොන එකක්ද? මිත්‍යා දෘෂ්ටියක්ද සම්මා දිට්ඨියක්ද? අන්න දන් දෙන එක සම්මා දිට්ඨියක්. එහෙනම් හොඳ එකක් ගත්තනම් එයා ඇදිලා යන්නේ කොයි පැත්තට? මොන සමාධියකටද? සම්මා සමාධියට යන්නේ. හරිනේ. ඒ අනිත් එක තමයි ලෝකේ මහා ලොකුවට මේක දැනගන්න ඕනේ නැහැ. ලෝකෙට අපි යමක් කරොත් හොඳ එකක් පෙරලා ලෝකේ අපට දෙන්නේ මොන එකක්ද? නරක එකද? ඒ වෙනුවෙන් දෙන්නේ මොන එකක්ද? හොඳ එකක් දෙන්නේ. අපි නරක දැක්මක් හදාගත්තොත්, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් හදාගත්තොත්, ඒ තුලින් යන සමාධිය මොන එකක් වෙන්න ඕනද? මිත්‍යා දෘෂ්ටිය තුලින් පටන් ගත්තොත් මොන සමාධියක් දෙන්නේ? සමාධියක් එන්නේ. ඒක හොඳ එකක් නෙවෙයි මොන එකක්ද? නරක එකක ඉන්නේ පටන් ගත්තේ. එහෙනම් නරක පැත්තට ඇදිලා ගියාම අපි එහෙනම් ලෝකෙට කරේ හොඳක්ද නරකක්ද?
නරක කරනම් පෙරා ලෝකෙ දෙන්නේ මොකද අනිත් පැත්තට? නරකක් දෙන්නේ. එහෙනම් මිනිස්සුන්ට යන්න පුළුවන් පාරවල් කීයක් තියෙනවද ප්‍රධානවද? ලෝකෙ දෙකක් තියෙනවා. ඔන්න දැන් බලාගන්න ක්‍රමේ. එකක් තමයි සම්මා දිට්ඨිය මූලික කරගෙන හොඳ හොඳ පැත්තකට යන එකක්. අන්න පෙරලා ලෝකෙ දෙනව අනිත් පැත්තට එයාට හොඳ පැ හොඳ එකක්. අනිත් එක තමයි මිත්‍යා දෘෂ්ටිය වැරදි එක මූලික කරගෙන වැරදි පැත්තට ගියොත් ලෝකෙ පෙරලා දෙනව වැරදි එකක්. අන්න සම්මා සමාධියෙන් ගියොත් එහෙම හොඳ එකට ගින යන එකට ගියාම ඒකෙන් දෙන තැන තමයි සුගතිය. සුගති හොඳ ගති දෙන තැන තමයි සුගතිය. එහෙනම් දැන් අනිත් එක තේරෙනවනේ. මිත්‍යා දෘෂ්ටියෙන් ගියොත් එහෙම කොහෙටද ඇදිලා යන්නේ? එන සුගතියට. දැන් සුගතියයි දුගතියයි දෙක තමයි ලෝකෙ තියෙන්නේ. දැන් නිකමට මම මේ කියන්නේ දැන් මේ වැඩිහට යන්න ඉස්සෙල්ලා ඔය දෙකෙන් ඔබ වැඩිපුරම දවසේ ඉන්නේ මොන එකේද? නෑ ඒක නිකන් පොඩ්ඩක් බලමු ආපත් හැරිලා බලන්න බෑ තමන් ගැන. ඔබ ඉන්නේ වැඩිපුරම ඔය කියන සම්මා සමාධියේද මිත්‍යායේද? ඒ කියන්නේ හොඳ එකද කරලා හොඳ වැඩද කරන්නේ? හොඳ වැඩ හිතනවද? හොඳ වැඩ කතා කරනවද? හොඳ වැඩ කරනවද? එහෙම නැත්නම් නරක දේවල් හිතනවද? නරක දේවල් කතා කරනවද? නරක දේවල් කරනවද? ඔය දෙකෙන් මොන එකද කරන්නේ වැඩියෙන්? දැන් තවන්න මට උත්තරේ එපා. දැන් ඔබ තීරණය කරන්න. එහෙනම් දැන් ඔබට අනිවාර්යයෙන්ම යන්න වෙන්නේ කොහොමද කියලා දැන් බැරිද හොයා ගන්න? උදේ නැගිට වෙලෙන්දලා රාත්‍රී නිින්දට යනතුරු දැන් කොරන වැඩ ටික රිවයින් කරලා බලා ගන්න. බලනකොට දැන් යන්නේ සුගතියකටද දුගතියකටද කියලා දැන් බැරිද තීරණය කරන්න? මං හිතන්නේ දැන් වැඩේ තියෙන්නේ මේකයි. අර අපිට තියෙන පොඩි ප්‍රශ්නයක්. අපි බලු වැඩ කරන්න කැමති. හැබැයි අපි කැමති නැති මොකද්ද? බල්ල වෙන්න කැමති නැහැ. ඔබ බලු වැඩ කරොත් කවදාරිම බල්ලෙක් වෙනවා කියුවොත් අපි මොකද වෙන්නේ? ඒකට කැමති නැහැ. හැබැයි මොකටද කැමති? බලු වැඩ කරන්න කැමති. හැබැයි මොකටද කැමති නැත්තේ? බල්ලෙක් වෙන්න කැමති නැහැ. හැබැයි ඉතින් හරියන්නේ නැහැ වැඩේ. දැන් මේක මේ පාරේ ගියොත් පටන් ගත්තේ බලු වැඩ වලින් නම් මොන පැත්තටද ඇදිලා යන්නේ අනිවාර්යෙන්? බලු පැත්තට වැදෙන්නේ. ඒක නවත්තන්න බෑ. ඉතින් මේක තමයි සමීකරණේ චක්‍රේ. ලෝකයාට වෙලා තියෙන උතරයි ප්‍රශ්නේ. වැරදි වැඩ කරලා මිත්‍යා දෘෂ්ටික වැඩ කළා. හැබැයි දුක තියන්න කැමති නෑ. කොහේ යන්නද කැමති? කොහොමද වෙන්නේ? මොන දැන් බලන්න කොහොමද වෙන්නේ කියලාද? වෙන්න බෑ. මේ ක්‍රමයට අනු සමීකරණයක් දාලා බලන්න. ඔන්න උතන තමයි ගැටලුව තියෙන්නේ දැන් අපට. හැබැයි මිනිස්සුන්ට වැඩිපුරම ආස්වාදය තියෙන්නේ හොඳ වැඩ කරනකොට නරක වැඩ කරනකොට. දැන් කොහොමද වැඩේ? එහෙනම් මේ ලෝකෙ දෙන්නේ කොහොමද වැඩේ? අපිට දුකක් දීලාද වැඩේ දෙන්නේ? දුකතියට ගෙනියන්නේ සැපක් දීලාද? දැන් වැඩේ කොහොමද මේ ලෝකෙ හැටි පේනවද? ඔන්න ඕක තමයි අහුවෙන්නේ. අනන්ත සංසාර ගමනක් අපි මේ මොහොත වෙනතුරු ආවනම් අපි අනිවාර්යයෙන්ම අහුවෙලා තියෙන ඕකට තමයි. හැබැයි මේ වෙලාවේ අපි මේ කතා කරන ඔක්කොමලා මොනව ටිකක් කරලා මූලික වෙලාද මේ ඉන්නේ? නරක කරපු නරකක් මුල් වෙලාද අපි මේ ඉන්නේ ඔක්කොමලා? කරපු හොඳක් මුල් වෙලාද ඉන්නේ? හොඳක් මුල් වෙලා ඉන්නේ නම් මිනිස් ලෝකේ ආйти වෙන්නේ දුගතියට නෙවෙයි කොහෙටද? සුගතියට. එහෙනම් හැබැයි අපි කරලා තියෙන එකක් වැඩ කළා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. තව කොච්චර නරකේ වැද්ද? මේ මොහොතේ වැඩ කරන්නේ මොන එකක්ද ආයේ? ඒ කරපු ඒවල් වලින් හොඳ එක වැඩ කරන්නේ. ඉතින් මේක ඇතුළේ දැන් තව කොච්චර කල් ඉන්නද? මෙතෙන් ඊළඟට මොකද්ද වෙන්නේ? පොඩක් කල්පනා කරලා බලන්න. දැන් ඕක දැන් වැඩේ තියෙන මිනිස්සු මිත්‍යා දෘෂ්ටික වැඩ කරන්නේ වැඩිපුර මොකක් ගන්නද? සැපක් ගන්න. ඇත්තට මිනිස්සු බලු වැඩ කරන්නේ මොකටද? සැපක් ගන්න නෑ. ආස්වාදයක් තියෙන බලු වැඩක් කරනකොට. ඒ නැත්තම් මගේ අපි කරයිද ඕවා? අනිත් මිනිස්සුන්ට හොරා ඇස් වහලා හැංගිලා විහෙදම් කරලා ඕන ගානක් දීලා ඕන දෙයක් කරලා බලු වැඩ කරන සැපක්. එහෙනම් ලෝකේ හැබැයි බලු වැඩ කරොත් අනිවාර්යයෙන්ම දුගතියට ඇදිලා යනවා. හැබැයි මොකක් දීලාද ඇදිලා ගියේ මේ ලෝකෙ? මේ ලෝකෙ මොකද්ද දුන්නේ? සැපද්දි. අන්න බලන්න, ඔන්න ඔතන තමයි කල්පනා කරන්න වෙන තැන. ඔතන තමයි මේ අපි ඔක්කොම මේ සංසාර ගමනේ අහුවෙන්නේ ඔතෙන්දි තමයි. වැඩිපුරම නරක වැඩ කරන්න පුළුවන් කාටද ලෝකේ? ඔබ හිතන්නේ මිනිස්සුන් තමයි. එහෙනම් මිනිස් ලෝකෙදි තමයි යන තැන හදාගන්න. ඒකෙන්ද මේකට කියනවා සංකාර මූලික ලෝකයක් කියලා. අපිව පස්සේ ගැඹුරු වචන ඕනේ නැහැ මුකුත්. නිකන් සාමාන්‍ය ඒ වචන වල පස්සේ යමු අපි. එකපාරට ඕනේ නැහැ. දැන් ඔබට පොඩි ප්‍රශ්නයක් එනවා නේද? දැන් මොකක්ද එහෙනම් මේ ලෝකේ පොඩි ස්වභාවයක් පොඩ්ඩක් තියෙන මොකද්ද? ලෝක සත්වයා අමාරු වැටෙන්නේ මොකක් දීලාද? තැපක් දීලා මොකටද දාන්නේ? මොකටද? ඔන්න ඔක තමයි අහුවෙන්නේ නැති වැඩේ. ඔන්න ඕක අල්ල ගන්න තමයි පොඩ්ඩක්
ප්‍රඥාව තියෙන ඔන්නෝ නෝකයි. නිකම් පොඩි ඉංගියක් විතරක් දැන්න ඔහොම තියාගන්න මං ඉස්සරහ දේව තව තවත් වර්ධනය කරලා පෙන්වන්න. එහෙමනම් මොනතරම් භයංකාර ජීවිතයක්ද මේ ගත කරන්න කියලා ඔබ හිතනවාද? අපි සියලු දෙනාගම ජීවිත තා කොච්චර කල් විශ්වාසද කියලා කවුද දන්නේ? ඈ මේ දැන් සාමාන්‍ය හරියටම නම් හුස්මක් උඩට අරගෙන පල්ලෙහාට දානකම් විශ්වාස නැහැ. සමහර අය අන්තිමක නම් ගත්ත විතරයි දාගන්න ඉවරයි. එතනින් යට ඉවරයි. කවු කොහමද කියන්නේ? අපි ඉතින් හිතේ තියෙන අපි නම් මැරෙන්න ගන්න නැහැ කියලා මට හොඳ ෆිට් එකක් තියෙනවා. ඩයබටිකුත් නැහැ. කොලෙස්ටරෝල් මුකුත් නැහැ. එහෙම ඉතින් හිතන් ඉන්නවා. ඉතින් ඩයබටික් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් විතර ඔලින් විතරද මැරෙන්න මිනිස්සු? මොනතරම් භයංකාර සසර ගමනක්ද? මං කියන්නේ මේක මේව ගැන කතා නොකරන කිසිම බයක් නැහැ. ඔය මොට්ටේ වගේ ඉන්න පුළුවන්. හැබැයි අපි මේ සාකච්ඡා කරන්නේ මේ අපි ඉතාම තියුණු විදියට මේ මොට්ටකමෙන් අයින් කරනවා. මොට්ටේ කාට කිසිම දෙයක් බලන්න බෑ. උට උඩින් පේන ටික විතරයි. ඇතුළ බලන්න නම් කට්ට මොකක් වෙලා තියෙන්නේ? මොට්ට වෙලා තියෙන්නේද? තියුණු වෙලා තියෙන්නේ? මේ ලෝක පිළිමද ගැඹුරෙන් විග්‍රහ කරන්න නම් මේ ලෝකයේ අභ්‍යන්තරය බලන්න ඕන. අභ්‍යන්තරය බලන්න ඇතුළ බලන්න ඕන. ඇතුළ බලන්න කටුව හිල්ලලා තියෙන්නේ නැත්තම් බෑ. අපි ගොඩක් වෙලාට කටුව අපේ හිල්ල කර මේ සියුම් කරගෙනද තියෙන්නේ මොට්ට කරගෙනද? ඒකනේ මොට්ටෝ කියන්නේ. අතිබහුතරය මොට්ටෝ ඉන්නවා කියන ඔන්න ඕකයි. ඌට මෙලව දෙයක් එහා ඌ බලන්නේ මොකද්ද? ඒ මොහොතේ ක්‍රියාවලිය විතරයි. එතනින් එහාට බලන්නේ නැහැ. හැබැයි මේ විද්‍යාව තුළ එහාට බලන ක්‍රමයේ තියෙනවා. කැමැතිනම් එහාට බලලා ඉස්සරහට වෙන විපතෙන් මොකක් විය හැකිද ඔන්න. බේරෙන්න පුළුවන්. එහෙම කැමති නැත්නම් ඔන්න හොයන්න ඉදිරියට යන්න නිකන්. මේක අනිවාර්ය එකක් නෙවෙයි මේක හොඳේ. මේක මට මතුව මම මතුගොන්න විතරයි. ඔබ කැමති නම් මේක පිළිගන්න. කැමති නම් ක්‍රියාත්මක කරන්න. පිළිගන්න එක ක්‍රියාත්මක කරන එක කාගේ වැඩක්ද? ඔබගේ වැඩක්. ඒක මට පුළුවන් විදියට මම පහදා දෙන එක මගේ වැඩක්. ඔබ අනිවාර්යෙන් මේකට ආවයි කියලා මේ කවුරුත් තරහ වෙන්නේ නැහැ. මේ තමයි මේක පිළිගත්තේ නැහැයි කරේ නැහැයි කියලා එහෙම ගන්න නැහැ. මේක සම්පූර්ණ විවෘත එකක්. මේක තේරුම් අරගෙන කැමති නම් කරන්න නැත්නම් නිකන් ඉන්න. ඒක තමන්ගේ වැඩක්. හැබැයි ඔබට මම කියන දේවල් තුල ගැටලු අහන්න අයිතියක් තියෙනවා. මොකද මෙතෙන්ට ඔබ ඇවිල්ලා තියෙන්නේ මේ මෙහෙම එකක් තියෙනවායි කියලානේ. ඒක නිසා අහන්න අයිතියක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් එහෙනම් මට කියන්න පාරවල් දෙකක් තියෙනව නේද? එකක් මොකද්ද? මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගන්නගෙන දුගතියට යන එක. අනිත් එක සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන ඇත්තටම මිනිස් ලෝකයේ ඇති වෙන සුගතියටනේ. දේව ලෝක නැද්ද? මම දන්නේ ඔබ නැහැ කියලා හිතන් ඉන්නවනම් ප්‍රශ්නකුත් නැහැ. අපි හැබැයි ඒක අපිට පුළුවන් විදිහට අපි පෙන්වන්න පුළුවන්. දැන් නිකන් හිතන්නකෝ වැඩි දුර ඕනේ නැහැ. මම සරල එකක් කියන්නකෝ. දැන් දෙයියෝ පේන අයත් ඉන්නවද දන්නේ නැන්නේ මෙතන. එහෙමත් ඉන්න පුළුවන්. ඒක වෙනම පැත්තක්. හැබැයි නම්සක් වැවද සූත්‍රය අහලා තියෙන අයට බා ඒක තුලින් පෙන්වන්න නම් දැනට පස්සේ වෙන එකකින් පෙන්වන්න. බුම්මානන් දේවානන් සද්දන් සුද්දා චාතුරුමහරජිකා දේවා කියලා නැද්ද? අහලා නැද්ද නම්සක්? ඒ කියන්නේ ඒ අර මෙන්න මේ වගේ පළවෙනි ධර්ම සාකච්ඡාව කරන වෙලාවේ ඒ ඒ ඒක අහලා ඒ දුන්නු සාදුකාරය ඇහිලා තියනවලු කොහෙට ඉන්න කට්ටියටද? චාතුරුමහා මන් චාතුරුමහරජිකේ හැදෙන හැටි තියෙන දණ ඔක්කොම කියන්න ඉස්සරහට. දැනට ඔබ එහෙම දෙයක් නැහැ කියලා හිතන් ඉන්නවනම් ඒ මත එකපාරට වෙනස් කරන්නත් එපා. ඒක ඉන්න. එහෙම එකක් නැහැ හොඳේ. විවෘතයි. චාතුරුමහරජිකේ දෙයියෝ ඒ සාදු ඒකට දුන්නු සාදුකාරය ඇහුනලු කාටද? තාවන්තිසේ දෙයියන්ට. තාවන්තිසේ දෙයියන් දුන්නු සාදුකාරය ඇහුනලු යාමේ. ඔහොම තල ටික කියනවද නැද්ද ඒකේ? හරි සූත්‍රයේ ආපු නැතියට ඒක ඒකත් ඇත්තකින් තියන්නකෝ. මෙහෙම කියලා හිතන්නකෝ සුගතිය වැඩි ඕනේ නැහැ. මෙහෙම කියලා හිතන්නකෝ. දුගතිය නම් කොටසක් පේන්න තියනවද නැද්ද? මොකද්ද දුගතිය? දුගතිය පැත්ත නම් පේන්න තියෙනවා. කාටත් පේන. මොකද්ද? දුගතියට අයිති වෙන්නේ හතරයි. പ്രേත, තිරිසන්, අසුර, නිරය. හතරයි. ඒකින්ද ඔකට කියන්නේ මොකද්ද? සතර අපාය. ඕකෙන් ඔය සතර අපායෙන් එක කෑල්ලක් අපිට පේන්න තියෙන මොකද්ද? තිරසං කෑල්ල පේනවා. සල්ලි දීලත් බලන්න යනවා දෙවිල සූරකේ. ඒ කෑල්ලක් නේද තියෙන්නේ? හරිනේ. එතකොට හැබැයි මන් දන්නේ මෙතන ඉන්නවද කියලා ප්‍රේතය පේනයි ඉන්නවා. මන් දන්නේ මෙතන ඉන්නවද කියලා එහෙම වැඩ දියුණු කරපු අයට පේන්න පුළුවන් ක්‍රම තියෙනවා. අසුරයෝ පේනයි ඉන්නවා.
නිරේ පේන ඇත් ඉන්න තින් නැත්තං නිරේ ගැන අපට ස්රට සාකච්ඡා කරමු. ඒක කොහොමද තින්න තලා අටකින් තියෙන්නේ අටමා නිරේ. ඒක සංජීවය සංගාතය රව කාල සූත්‍රයේ රෞරවේ මාරම් ඉලාට මහාරෞරවය තාපය ප්‍රතාපය අවීතියම තලාටත් තියෙනවා. ඒක තියෙන මේක ඇතුළේ. ඒටික අපි පස්ස කතරු කොමද ඒක වේදවෙන්න කියලා. හැබැයි ඉතින් මේ තිබුණත් නැතත් අපි පිළිගත්තත් නැතත් අර චක්‍රයට අනුවනම් මොකක් වෙන්න ඕද? මිත්‍යා දෘෂ්ටියෙන් ගියොත් අනිවාර්යම කොහෙටද යන්න වෙන්නේ? දුගතියට යන්න වෙනවා. පිළිගත්ත කට්ටිය විතරද යන්නේ? නැහැ, අනිත් පැයටත් යන්න වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨියෙන් ගියොත් කොහෙටද යන්න වෙන්නේ? සුගතියට. හරි. දැන් අපි මේ ටික මෙහෙම ගමුකෝ දැන්.